සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි පැති දෙවන පන්දුවර 2020 තරගෙන් දෙවනි සුපිරි පන්දුවරේදී ජය වාර්තා කරමින් තරගාවලිය තරග තුනට බිඳුවක් ලෙසින් ජය ගැනීමට ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ කාසිය වාසි දින පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ ඉන්දියා ඉනිමේ පළමු කඩලු 4 ලකුණු 22ක් තුලදී දවා ගනිමින් ජයස්වල් ලකුණු 4යි විරාට් කෝලි ලකුණු 0.1යි සිවන් ඩුබේ ලකුණු 1යි සංජු සැම්සන් ලකුණු 0.1යි කෙසේ වෙතත් එවැනි පසුබිමක නායක රොහිත් සර්මා සමගින් රින්කු සෙන් පන්දු 95කින් පන්දු 95කින් ලකුණු 190ක නොබිදුණු සබදතාවයක් පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනගමින් නියමිත පන්දු ආර 20 අවසානයේදී ඉන්දියා ලකුණු සංඛ්‍යාව කඩුලු 4කට ලකුණු 212ක් දක්වා රැගෙන යාමට සමත් වුණා. ඉන්දියා ඉනිම වෙනුවෙන් පළමු තරග දෙකේදීම ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය නායක රොහිත් සර්මා පන්දු 69කින් නොදැවි වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 120ක් 6 පාර 8ක් 4 පාර 11ක් ඔහුගේ සුපිරි ඉනිම වර්ණවත් කළා. රොහිත් ඊයේ වාර්තා කළේ සිය පස්වන 2020 ජාත්‍යන්තර ශතකයයි. ඒ අනුව ඔහු මේ වන විට වාර්තා අතරට එක්වන්නේ වැඩිම 2020 ජාත්‍යන්තර ශතකයන් ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරුවා ලෙසයි. රින්කු සෙන් පන්දු 39කින් නොදෙවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 69ක් ලෙස වාර්තා වුණා. 6 පාර 6ක් 4 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉනිමේ අවසන් පන්දු වාරයට රොහිත් සමගින් රින්කු සෙන් 6 පාර 5ක්ද සමගින් ලකුණු 36ක් වාර්තා කිරීමද විශේෂත්වයක්. රොහිත් සමගින් රින්කු අතර පස්වන විකට්ටුව සඳහා ගුණ නැගුණ නොබිඳුණු ලකුණු 190ක සබදතාවිය ඉන්දියාව වෙනුවෙන් 2020 තරගයකදී ඕනෑම විකට්ටුව සඳහා ගුණ නැගුණු හොඳම සබදතාවයයි. එමෙම පස්වන විකට්ටුව වෙනුවෙන් 2020 ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ හොඳම සබදතාවය ලෙසද එම සබදතාවයේ වාර්තා අතරට එක්ුණා. පන්දු යැවීමේදී ෆරෙඩ් අහමඩ් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන ආරම්භක විකට්ටුව වෙනුවෙන් ගුරුබා සමගින් නායක ඉබ්‍රාහිම් පන්දු වාර 11 තුලදී ලකුණු 93ක සබදතාවක් පිහිටුවීමට සමත් වුණා. ආරම්භක පිතිකරුවන් නූර් රහමනුල්ලා ගුරුබාස් සමගින් නායක ඉබ්‍රාහිම් සද්රාන් ලකුණු 50 බැගින් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 32කින් වාර්තා වූ ගුරුබාස්ගේ ඉනිමට 4 පාර 3ක් හා 6 පාර 4ක් ඇතුළත්. පන්දු 42කින් වාර්තා වූ ඉබ්‍රාහිම්ගේ ඉනිමට 4 පාර 4ක් හා 6 පාර 1ක් ඇතුළත්. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන ලකුණු සංඛ්‍යාව 107ක් වන විට ඔවුන්ගේ විකට් 3ක් බිඳ වැටුණා. අස්මතුල්ලා ලකුණු 0.1යි. අංක 3 පිතිකරු ගුල්බදීන් නයිබ් පන්දු 23කින් 6 පාරක් හා 4 පාර 4 බැගින් එල්ල කරමින් නොදවි රැස්කල ලකුණු සංඛ්‍යාව 55ක්. මොහමඩ් නබී පන්දු 16කදී ලකුණු 34යි. නබීගේ ඉනිමට 4 පාර 2ක් සහ 6 පාර 3ක් ඇතුළත්. අවසන් පන්දු වාරයට තරගයේ ජය ගැනීම වෙනුවෙන් ඇෆ්ගනිස්තානයට ලකුණු 19ක් අවශ්‍ය වූ පසුබිමකයි ගුල්බදීන් නයිබ් ලකුණු 18ක් ලබා ගනිමින් ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයකට රැගෙන යාමට සමත් වුනේ. පන්දු යැවීමේදී ඔසින්ටන් සුන්දර් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. අනතුරුව ජයග්‍රහණයේ තේරීම සඳහා සුපිරි පන්දු වාරයක් ලබා දුන් අතර එම පන්දු වාරයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානයේ කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස් කළා. පිළිතුරු ලෙසින් ඉන්දියාවද ලබාගත් ලකුණු සංඛ්‍යාව 16ක් ලෙස වාර්තා වුණා. ඒ හේතුවෙන් ජයග්‍රාහකයා තේරීම සඳහා තවත් සුපිරි පන්දු වාරයක් ලබා දුන් අතර එහි පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු 5 තුලදී කඩුලු 2ම දැවී ලකුණු 11ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ විකට් 2ම 1 ලකුණක් තුලදී දැවී ගියේ පන්දු 3ක් තුලයි. ඒ අනුව දෙවන සුපිරි පන්දු වාරයේදී තරගයේ ජයග්‍රහණය ඉන්දියාව හිමිකර ගැනීමට සමත් වුණා. පැයෙන් අලුත් වෙන දෙස්සිරිස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.